අපේ ඇත්ත වශයෙන්ම මේ ඕපනිනිස්ටි එක කේන්ද්‍ර කරන් තමයි අපේ මේ පාඨ මාලාවේ විසකැස්ම තියෙන්නේ. එතකොට ඔගොල්ලෝ දන්නවා අහන ප්‍රශ්න දාර ශිෂ්‍යෙක් කිව්වා මාතෘකාවට අදාළ ප්‍රශ්නක් තියෙනවා නම් ඉස්සෙල්ල ඒවා ඉස්සෙල්ල දෙන්න නිල මාතෘකාව සාකච්ඡා කරමු කියලා. අද එතකොට ළමයි මේ සාර්වාත්මක විද්‍යාව ගත්තන් පස්සේ ඔයගලන්ට ගණිතමය වශයෙන් තියෙන්නේ ඉස්සර නම් තිබුණේ ජාතිකාදාය විතරයි. දැන් මේසර ISL නම් වල එක කොටසක් අහලා තියෙන පොඩි ගන්න. එච්චර අනිත් ඒවා ලියනේවා කියන්නේ. ඒ ලියනේවා තමයි එකක් අමාරු වෙන්නේ. මොකක් අය මොකද පාඩම් කරන්නේ රචනා ප්‍රශ්න ලියන ස්වරූපේ තියෙන ඒවත් එක්ක යන්න ඕනේ. ඒ නිසා මේ සමස්ත ඒ විචේ නිර්දේශයේම ආවරණය කරන්න ඇත්තටම අපිට කාලයක් ප්‍රමාණවත්. ඒ ඔයාලා තියෙන මොඩියුල් 90 කරන්න ගියොත් අවුරුද්දක් විතර යනවා. ඔයගොල්ලෝ දන්නවනේ. විචාල ප්‍රමාණය වැඩි අපේ දීපු මොඩියුල්ස්. හරි අලුත් මොඩියුල්ස් ගන්නවන් මේ පාඩ දීලා තියෙන ඒවා. හරි. එතකොට ඒවා ඒවා ඒතර සමස්ත සාරාංශයක් අරන් තමයි අපි මේ සාකච්ඡාව ගෙනියන්නේ. දැන් මේකට අර අපි සාමාන්‍යයෙන් පෑ දෙකක් මේක මම සාකච්ඡා කරනවා. හැමදාම ඔයගොල්ලෝ කතා කරගන්න මම දීලා තියෙනවා ඔයගලන්ට දින කරන්න පුළුවන් දින ටික කෙටි කාලයකදී කරන්න පුළුවන් පාස් පේපර්ස් කරන්න. මේක ළමයි දැන් අපිට ක්‍රම තුනක් තියෙනවා මෙතන සටහනක් ලියාගන්න එක විතරක් නෙමෙයි. ඉස්සෙල්ලම මම සාමාන්‍යයෙන් හැමදාම කැම්පස් එකේ වැඩ කරනකොට ප්‍රශ්න දීලා ඊට පස්සේ මාතෘකාව දෙනවා. ඒක තමයි ඒකවල ළමයින්ට පැහැදිලි. මේ වගේ දේවල් තමයි මේකෙන් අහලා තියෙනවා. හරි. ඒතර මම අද සාකච්ඡා කරනවා ඔයාලත් එක්ක මේ සූක්ෂම සාර්වාත්‍රික විද්‍යාව පිළිබඳ පොඩ්ඩක් විනා සාර්වාත්‍රික විද්‍යාව හඳුනා ගැනීම සාර්වාත්‍රික විද්‍යාවේ ප්‍රයෝජන සාර්වාත්‍රික විද්‍යාවේ අරමුණු සාර්වාත්‍රික ප්‍රතිපත්ති සාර්වාත්‍රික කලමනාකරණය. ඔන්න බලන්න. එතකොට ඉස්සෙල්ලා මේකෙන් අහපු ප්‍රශ්නයක් ලියාගමුකෝ. මේ ප්‍රශ්නෙකට හරි ලියාගම් බාන එක ප්‍රශ්නයක් දෙන්න ඉස්සෙල්ලා 2012 ලියාගන්නකෝ. සාමාන්‍ය මේ කරන ක්‍රමය හොඳද කියන්න බාන ශිෂ්‍යයම කියන්නේ ඉක්මනට. ඔව් ළමයි මොකද කියන්නේ? ඔව් සර් මේ විදිය හොඳයි. මේ විදිය හොඳයිනේ. රයිට්. හරි හරි ලියාගන්නකො ඉස්සෙල් ප්‍රශ්නේ දෙන්නම්. ඊට පස්සේ මම කරන්නේ භාගෙට assignment තියෙනවා. දැන් assignment එක තාම දුන්නේ නැහැ නේද? ආ ඔව් assignment දුන්නේ නැහැ නේද? තාම සර්වේ එකේ නැහැ නේ. ඔ මේ ඩායි මේ සෙන්සුරාද තියෙනවානේ. සෙන්සුරාද වෙනකොට ඩායි. හරි assignment එකත් පොඩ්ඩක් මම බලනවා. ඉතින් ඒක අර ඔයගොල්ලන්ගේ help එකට අර centers වල කීප දෙනෙකුට කියලා තියෙනවා. ඒගොල්ලෝ සහභාගි වෙයි assignment එකක් කරන්නේ කොහමද කියලා ඒක. හරි හරි මියා ප්‍රශ්න දෙකක් තුනක් දීලා ඔහුගේ ආපු ඒවා ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගන්න. මේ 2012 ප්‍රශ්න ලියා ගන්න. සාර්වාත්‍රික විද්‍යාව දෙවනි ප්‍රශ්නය සාර්වාත්‍රිකයට බලපෑම් කිරීමට රජය සතුව ඇති ආම්පන්න අතර ෆිස්කල් ප්‍රතිපත්ති ඒ නැත්තම් ළමයි අපෝ කියන්නේ ෆිස්කල් ප්‍රතිපත්ති කමා මූල්‍ය ප්‍රතිපත්ති සහ සැපයුම් අංශය සම්බන්ධ ප්‍රතිපත්ති වේ. ලංකාවේ ආර්ථිකය
උදාහරණයක් ලෙසගෙන සාකච්ඡා කරන්න ලකුණු 20යි ලකුණු 20යි ඊළඟ බලමු 2016 ප්‍රශ්නේ එකක් ලියාගන්න 2016 ප්‍රශ්න අංක 2 දැන් බලන්න ළමයි ප්‍රශ්න රටාව අරන් බලන්න හැමදාම ප්‍රශ්න අංක 2 යටතේ අහන්නේ සාමාජික විද්‍යාව ලියන එක මේකත් 2 ප්‍රශ්න අංක 2 සාමාජිකයක් දාලා ලියාගන්න යම් රටක් ළඟා වීමට යම් රටක් ළඟා වීමට අරමුණු කරන සාර්වාර්ථික අරමුණු වලට අනුව සාර්වාර්ථික අරමුණු වලට අනුව රජයේ ප්‍රතිපත්ති සම්පාදකයන් රජයේ ප්‍රතිපත්ති සම්පාදකයන් කලින් කලට ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරනු ලබයි කෙසේ නමුදු එක්සාර්වාර්ථික අරමුණකට එක්සාර්වාර්ථික අරමුණකට ළඟාවීම සඳහා නිර්මාණය කරන ලද ප්‍රතිපත්ති තවත් අරමුණකට ළඟාවීම සඳහා ළඟාවීම සඳහා අහිතකර බලපෑම් අහිතකර බලපෑම් ඇති කළ හැක අහිතකර බලපෑම් ඇති කළ හැක ශ්‍රී ලංකා ආර්ථිකය ශ්‍රී ලංකා ආර්ථිකය උදාහරණයට ගෙන සාකච්ඡා කරන්න මේක එකක් ඊට පස්සේ තව එකක් තියෙනවා ඒකත් ලියාගන්නකෝ දැන් මම අහන්නේ අපි මේ සාකච්ඡා කරන මේ මාතෘකාවෙන් ඔයගොල්ලෝ අනිවාර්යෙන් කළ ඒකත් දෙවෙනි ප්‍රශ්නයක් අහලා තියෙනවා ආ කොටසේ දෙක හැමදාම ඕකෙන් අහන්න 2013 බලන්න ඒකත් ලියාගන්න සූක්ෂම ආර්ථික විද්‍යාව ආර්ථිකයේ තුල පවතින ආර්ථිකයේ තුල පවතින එක් එක් වෙළඳපළවල් කෙරෙහි
අවධාරණයක් දක්වන අතර සාර්වාර්ථික විද්‍යාව සමස්ත ආර්ථිකයේ පිළිබඳ අධ්‍යයනය කෙරෙහි අවධාරණය කරයි. උදාහරණ දක්වමින් පැහැදිලි කරන්න. Right. ඔන්න බලන්න ළමයි මම කීපයක් දුන්නේ. දැන් එතකොට ඔගොල්ලෝ මේකට කොහොමද මෙන්න මේ කොටස තමයි ඔක අන්තර්ගත වෙන්නේ. හරි. දැන් ලියා ගන්න. මෙන්න මේ මේකට ස්ටාර් මාක් එකක් දාලා ලියා ගන්න. මෙහෙම ලියන්න ස්ටාර් මාක් එකක් දාලා. සාර්වාර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ තුල සාර්වාර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ තුල දෙවන ප්‍රශ්නේ බොහෝ දුරට සකස් වන්නේ පහත සඳහන් අංශ කෙරෙහි අවධාරණය යොමු කරමින් අනේ ළමයි ඔයගොල්ලෝ මෙන්න මේ අංශ ටික අධ්‍යයනය කර ගන්න ඕනේ ඉතින් ගන්න ස්ථාම අංකයක් දාලා සූක්ෂම සහ සාර්වාර්ථික විද්‍යාව හඳුනා ගැනීම සූක්ෂම සහ සාර්වාත්‍රික විද්‍යා හඳුනා ගැනීම. ඊළඟ ස්ථානාත්මක. සාර්වාත්‍රික විද්‍යාවේ මූලික විචල්‍යයන්. ඊළඟ ස්ථානාත්මක. සාර්වාත්‍රික විද්‍යාවේ ප්‍රයෝජන. ඊළඟ ස්ථානාත්මක සාර්වාර්ථික විද්‍යාවේ අරමුණු ඊළඟ ස්ථානාත්මක සාර්වාර්ථික ප්‍රතිපත්ති ඊළඟ ස්ථානාත්මක සාර්වාර්ථික කළමනාකරණය ඔන්න ළමයි පොයින්ට් අවුට් කරලා තියෙන්නේ ඔලගේ මේ රීජනල් සෙන්ටර් ඉන්දියා මේක ආවරණය වෙන්න ඕනේ මුලින්ම ජාතික ආදායම කරාට වැඩක් නැහැ ඉතින් ඉස්සෙල්ලා ලකුණු ලබා ගැනීම බලනකොට පහසු ක්‍රමයක් මේක හරි ළමයි එතකොට මේ විදිය හොඳද මොකද දැන් ඔයගොල්ලන්ගේ අදහස් එකක් ගාලා දෙන්න විනාඩි දෙකක් දෙන්න මොකද කියන්නේ ආයතන මට්ටමේ මෙහෙ ආවරණය කරන්න ඕගොල්ලන්ට අවශ්‍ය වැඩ කටයුතු කරලා දෙන්න. හරි. ඉස්සලාම ලියා ගන්න. සූක්ෂම සහ සාර්වාර්ථික විද්‍යාව හඳුනාගන්න. සූක්ෂම සහ සාර්වාර්ථික විද්‍යාව හඳුනාගන්න. මම මේක සමරයිසින් දෙන්නේ. වැල්වටාරං අරේ මේ ලිවීමේ වැඩක් නැහැ. ආර්ථික විද්‍යාවේ දැන් අලුත්ම தත්ත්වය තමයි සූක්ෂම සාර්ව කළමනාකරණ ආර්ථික විද්‍යාව, සංවර්ධන ආර්ථික විද්‍යාව, අධ්‍යාපන ආර්ථික විද්‍යාව, නොයෙකුත් දේවල් මේ උගාක් වෙලාවට මේ වැල්වටාරන්නේ. කොහොම සරලයි.
yoge bo sami karan prastar ewat ekka tamai yanne karunu simita mokada okolo kalamana karana upadiyak nisa kala upadiyeta nan aarthika vidyave aarthika ithihasayak thiyena kala upadiye thiyenawane den campus wala ba thiyena ba economy special thiyena ewaya thiyena shastriya patta bara wedi okolange shastriya patta adu karala kalamana karana shastriya balu ewa wedi karala den nisa tamai hemadaama me wage prashnayak ahanne den balamu සූක්ෂම සහ සාර්වාත්මක විද්‍යාව හඳුනා ගැනීම. හරි. මේවා ලියා ගන්න. සූක්ෂම ආර්ථික විද්‍යාව යනු සූක්ෂම ආර්ථික විද්‍යාව යනු ආර්ථිකයේ කුඩා ඒකකයන් ආර්ථිකයේ කුඩා ඒකකයන් විශ්ලේෂණය කිරීමයි ස්ථමාක්ය නමුත් සාර්වාර්ථික විද්‍යාව නාර්ථික විද්‍යාව මීට වඩා අපුරුලිය මීට වඩා අපුරුලිය එනම් සාර්වාර්ථික විද්‍යාව යනු එනම් සාර්වාර්ථික විද්‍යාව යනු සමස්ත ආර්ථිකයට බලපාන සමස්ත ආර්ථිකයට බලපාන විචල්යන් පිළිබඳව විචල්යන් පිළිබඳව විශ්ලේෂණය කිරීමයි විශ්ලේෂණය කිරීමයි මෙ අනුව සමස්ත ආර්ථිකයට බලපාන සමස්ත ආර්ථිකයට බලපාන විචල්යන් අතර ජාතික නිමයුම කමා සේවා නියුක්තිය කමා මිල මට්ටම කමා යනේවා Maybe ita wedagath wi. Maybe ita wedagath wi. Isthamaakya dal liya ganna. Me anuwa Sugamaarthika vidyawa සූක්ෂම ආර්ථික විද්‍යාව යටතේ ආර්ථිකයක කුඩා ඒකකයන්
ආර්ථිකයක කුඩා ආයතනයක් පිළිබඳව පිළිබඳව විශ්ලේෂණය කරන්න උදාහරණ උදාහරණ පාරිභෝගිකේ උදාහරණ පාරිභෝගිකේ පාරිභෝගිකේ වෙළඳ සැලකීම් බඩු මිලදී ගැනීම වෙළඳ සැලකීම් බඩු මිලදී ගැනීම කමා සුළු ව්‍යාපාරිකේ සුළු ව්‍යාපාරිකේ වෙළඳ පොළට බාන්නේ ඉදිරිපත් කිරීම යන ඒවා මීට අදාළ වේ මේ තුලින් සමස්ත ආර්ථිකයට විශාල බලපෑමක් මින් එල්ලවන්නේ නැත ස්ථමාක් යනවා නමුත් සාර්වාර්ථික විද්‍යාව තුළින් නමුත් සාර්වාර්ථික විද්‍යාව තුළින් නමුත් සාර්වාර්ථික විද්‍යාව තුළින් සමස්ත ආර්ථිකයම සමස්ත ආර්ථිකයම ආවරණය වන පරිදි ආවරණය වන පරිදි අධ්‍යයනය කරයි උදාහරණ උද්දමණයව බාණ්ඩා සේවාවල මිල මට්ටම ඉහළ යාම කමා රැකියා විරහිත ජනසංඛ්‍යාව වැඩි වීම කමා විනිමය අනුපාතය අවප්‍රමාණී වීම යන ඒවා සමස්ත ආර්ථිකයටම බලපෑම් කරයි හරි ඔන්න බලන්න ළමයි ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න ලොකු වැල්වට අරන් ඕනේ දැන් අහලා තියෙන එක සූක්ෂම ආර්ථික විද්‍යාව තුළ ආර්ථිකයේ වෙළඳ පොළක් කරේ අවධානය දක්වන හරි සාර්වාත්මක සමස්ත ආර්ථික පිළිබඳ අධ්‍යයනය කරා උදාහරණ දක්වමින් කියන්නේ ඔන්නේ කර්මත් දෙකක් දක්වන්න පැහැදිලි වුණාද ළමයි කියපු කාරණේ ඔව් පැහැදිලි වුණාද ඔව් කියන්නේ ළමයි කතා කරන්න මෙතනදී කියපු කාරණේ පැහැදිලිද කතා කරන්න පුළුවන් පැහැදිලි වුණාද ළමයි කවුරු හරි එක්කෙනෙක් හරි කියන්න මට අපි ඔන්ලයින් කරනකොට ළමයි අනිවාර්යෙන් ටිකක් කොමියුනිකේට් කරගන්න ඕනේ. නැත්නම් දෙන එක ලියාගෙන පොතේ දාගන්න එක නෙවෙයි.
වැඩි සාකච්ඡා කරන්න අහන්න ඕන ප්‍රශ්න මොනවා හරි ඒක පැහැදිලි වුණාද ඔව් නැත්තම් නැහැ කියන්න ඔව් කවුරු හරි කියන්න බලන්න කියපු කාරණේ ඔව් පැහැදිලි වුණා සර් රයිට් ඔකේ හරි එහෙනම් අපි යනවා ඔන්න දැන් අපි ඊළඟ යනවා සාර්වාර්ථික සූක්ෂමාර්ථික වෙනස කිව්වා ඊළඟට ලියා ගන්න සාර්වාර්ථික විද්‍යාවේ ප්‍රයෝජන සාර්වාර්ථික විද්‍යාවේ ප්‍රයෝජන එකක් අපි බලමු ඒක දැන් ළමයි විවෘත විශ්වවිද්‍යාලේ වුණාට අනිත් විශ්වවිද්‍යාලත් ඒ විදිහටම තමයි ප්‍රශ්න අහන්නේ ඔන්න බලන්න මෙතනින් අහපු ප්‍රශ්නයක් මම කැලණිය විශ්වවිද්‍යාලේ ගන්නවා B.Com එකේ 2013 අහපු එකක් ඔන්න බලන්න සාර්වාර්ථික ප්‍රතිපත්ති මෙවලම් ආර්ථිකය පාලනයට කෙසේ යොදාගත හැකිදයි පැහැදිලි කරන්න ලකුණු 8යි දැන් හැමදාම විශ්වවිද්‍යාලවල ඕක තමයි රෝල් එක යන්නේ හරි එනිසා මේ මේක පිළිබඳ අධ්‍යයනයක් තියාගන්න ඕනේ හරි දැන් අපි බලමු සාර්වාර්ථික විද්‍යාවේ ප්‍රයෝජන ඒ කියන්නේ මැක්‍රෝ ඉකොනොමික් එක අපි අධ්‍යයනය කරයින් පස්සේ ඒක කොයි ආකාරයක ප්‍රයෝජනයක් අපිට තියෙනවද විශේෂයෙන්ම කලමනාකරණ උපාධි එතන අපේක්ෂා කරන්නේ නැත්නම් ශාස්ත්‍රීය උපාධි ඔයම සේවයක් වෙන්නේ නැහැ ඔයගලන්ට BA වලට වැඩක් වෙන්නේ නැහැ ශාස්ත්‍රීයම ඒකට වැඩිය ඔයගලන්ගෙන් අහන්නේ සාර්වාර්ථික විද්‍යාවේ මොනවාගේ ප්‍රයෝජන එකසරයක් අහලා දුන්නා මෙතනටම සම්බන්ධ වුණ ප්‍රශ්නයක් තමයි තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී සාර්වාර්ථික විද්‍යාව කලමනාකරණයකට වැදගත් වන්නේ මොන බලන්න මේක මේ යුනිට් එකම ඊළඟ එක තමයි හරි දැන් ලියන්න සාර්වාර්ථික විද්‍යාවේ ප්‍රයෝජන මෙහෙම ලියන්න සාර්වාර්ථික විද්‍යාවේ ප්‍රයෝජන සාර්වාර්ථික විද්‍යාවේ ප්‍රයෝජන සාර්වාර්ථික විද්‍යාවේ ප්‍රයෝජන කීපයක් පහත දැක්වේ එක සමස්ත ආර්ථිකයේ පිළිබඳ සමස්ත ආර්ථිකයේ පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා සාර්වාර්ථික විද්‍යාව වැදගත් වේ දෙක සංසන්දනාත්මක කර්ම වලදී කම්පයා කරනකොට සංසන්දනාත්මක කර්ම වලදී විවිධ අංශ පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා අධ්‍යයනය කිරීම සඳහා සාර්වාර්ථික විද්‍යාව වැදගත් වී උදාහරණ ලෝකයේ අනිත් රටවල උද්ධමනයේ සමග ශ්‍රී ලංකාවේ උද්ධමනය කම දකුණු ආසියාතික රටවල් සමග excuse me sir එක අපහසුට්ටක් කියන්න පුළුවන්ද
දකුණු ආසියාතික රටවල් සමග ඒ කියන්නේ ළමයි සාක් සංවිධානයේ රටවල් දකුණු ආසියාතික රටවල් සමග ශ්‍රී ලංකාවේ විනිමය අනුපාතය ශ්‍රී ලංකාවේ විනිමය අනුපාතය ශ්‍රී ලංකාවේ විනිමය අනුපාතය සංසන්දනය කිරීම සංසන්දනය කිරීම යුරෝපීය රටවල් සමග යුරෝපීය රටවල් සමග ශ්‍රී ලංකාවේ සේවා ව්‍යුක්තිය unemployment ශ්‍රී ලංකාවේ සේවා ව්‍යුක්තිය පිළිබඳ සාර්වාර්ථික විද්‍යාවේ ප්‍රයෝජනවනි ප්‍රයෝජන තුන තුන සාර්වාර්ථික විද්‍යාව අධ්‍යයනය කිරීමෙන් සාර්වාර්ථික විද්‍යාව අධ්‍යයනය කිරීමෙන් රටක සංවර්ධනයේ රටක සංවර්ධනයේ සාර්වාත්මක විද්‍යාව අධ්‍යයනය කිරීමේදී රටක සංවර්ධනයේ පිළිබඳ පිළිබඳ පුළුල් අවධානයක් යොමු කිරීම ඒ කියන්නේ සාර්වාත්මක විද්‍යාවේ එන තවත් ප්‍රයෝජනයක් තමයි මේ සංවර්ධනය අපේ සමස්ත ආර්ථිකයේ වැඩි දියුණුව වීම. කොයිතරම් දුරට තියෙනවද? සාර්වාත්මක විද්‍යාව අධ්‍යයනය කිරීමෙන් අපි ලබන එක ප්‍රයෝජනයක් තියෙනවා. අපිට ඒක වැදගත්. ගිය අවුරුද්දේ කොහොමද ආර්ථික වර්ධනය දැන් කොහොමද? ගිය අවුරුද්දේ ආර්ථික සංවර්ධනය දැන් කොහොමද? ගිය අවුරුද්දේ ආර්ථික සංවර්ධනය කොහොමද දැන් කොහොමද? ගිය අවුරුද්දේ උද්ධමනය කොහොමද දැන් කොහොමද? අන්න ඒකයි මේකෙන් අදහස් කරන්නේ. ඊළඟ ප්‍රයෝජනෙ ඊළඟට සාර්වාත්මක විද්‍යාව තුලින් රටක සම්පත් විෂමතාවයන් පිළිබඳ අධ්‍යයනය කිරීම ඉතා වැදගත් වේ. ඊළඟ ප්‍රයෝජනය සාර්වාර්ථික විද්‍යාව අධ්‍යයනය කිරීම තුළින් සාර්වාත්මක විද්‍යාව අධ්‍යයනය කිරීම තුළින් අනාගත සැලසුම් සකස් කිරීම සඳහා කටයුතු ක්‍රියාමාර්ග පිළිබඳ අවධානය යොමු කිරීම. ඒ කියන්නේ අපි රටේ ඉදිරියේ මොන වගේ කොහොමද කරන්නේ? ඒක සංවර්ධනය කරන්න මොන වගේ වැඩපිළිවෙලක් හදනවද? ඕවා අධ්‍යයනය කරන්නේ සාර්වාත්මක විද්‍යාවද විශේෂයෙන් මහා බැංකුව තමයි රටක සාර්වාත්මකය පිළිබඳ අසරෝණ නියමුවාවෙන් දන්නවා ඉදිරියේදී සාකච්ඡා වෙනවා රටක කියනවනේ මුල්ලේ ස්ථායිතාවයක් ඇති කිරීම මහා බැංකුව කටයුතු කරනවා ඒතර සාර්වාත්මක විද්‍යාව
Adhyayane kirima tulin tamai ewa karanne. Aarthika sthayithawayak ekak thiyenawa. Aarthika vichalane pahalata yama adu karanne kohomada. Me okkoma katha karanne sarvathrika vidyawa. Ekai sarvathrika vidyave prayojana kipayak hari daya ganna sthamakayak dala tawa wena patthakata yana oka me ilang kohomada. Tirana ganeeme kriyawaliyedi ilang upamathrukawa tirana ganeeme kriyawaliyedi tirana ganeeme kriyawaliyedi kalamana karuwekuta sarvarthika vidyawa වැදගත්වන්නේයි ඔන්න ඔගලන්ට විශේෂයෙන්ම වැදගත් දු. ඔගලෝ කරන කල්පනා කරන උපාධි වලද ඔගලෝ කරන BMS එක කරනවා. අනිත් විශ්වවිද්‍යාල වල BDM තියෙනවා. BCom තියෙනවා. BSc management තියෙනවා. මේ ඔක්කොම ඒවයි බලාපොරොත්තු වෙන ආර්ථික විද්‍යාව තියෙනවානේ. සූක්ෂමයි සාර්වයි කියලා. එතකොට බලාපොරොත්තු වෙනවා Sarvarthika vidyawa ayime tirana ganeeme kriyawali. Kawuda tirana ganeeme kriyawali nirata wenna kalamana karu. Ei kalamana karuwanta. E tirana ganeeme kriyawali idi sarvarthika vidyawa wedagatte. Onna lamai point out karaganna. Otanin vibaha walata ahanawa. Prashna. Hari, dan liya ganna. Sarvarthika vidyawa Tirana ganeeme kriyawali niratawa sitina kalamana karuwanta meya kipa aakarayakin medagath wi eka Taman nishpadanaya karana bande sadaha anagatha veladapala sir mokadda eka poddak aaye kiyannako taman nishpadanaya karana bande Pilih bandar, anagata velanda pala, kese sakasya yutu day. Tirana kirimedi. Kalamana karuwekuta. Sarvarthika vidyawa. වැදගත් වී ඇත නෑ කලමනා කරුවෙකුට තීරණ ගැනීමේදී සාර්වාත්මක විද්‍යා වැදගත් වෙන පළවෙනි දෙක ආනයන සහ අපනයන ක්‍රියාවලියේදී Kalamana karuwekuta sarvarthika vidyawa ita wedagath wei
මේ සඳහා සාර්වාර්ථ විචල්‍යයක් වන සාර්වාර්ථික විචල්‍යයක් වන විනිමය අනුපාතයේ බලපෑම මත සාර්වාර්ථික විචල්‍යයක් වන විනිමය අනුපාතයේ බලපෑමක් මත විනිමය අනුපාතයේ බලපෑමක් මත සාර්වාර්ථික විද්‍යාව තුළින් ඇතිවන දේවල් ඇතිවන දේවල් සේ චුට්ටක් ආයි කියන්නකෝ ඒක ආනයන අපරයන ක්‍රියාවලියට මේක වැදගත් වෙනයි කියලා කිව්වේ ඒ අනුව විනිමය අනුපාතයේ බලපෑම මත ආනයන අපනයන ආනයන අපනයන කටයුතු තම ආයතනයට කෙසේ බලපාන කෙසේ බලපාන්නේ දැයි විශ්ලේෂණය කර ගැනීම සඳහා විශ්ලේෂණය කර ගැනීම සඳහා සාර්වාර්ථික විද්‍යාව ඉතා වැදගත් වී ඊළඟට කළමනාකරුවෙකුට ඊළඟ කාරණය කළමනාකරුවෙකුට තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී සාර්වාර්ථික විද්‍යාව වැදගත් වන තවත් කරුණක් නම් වඩා හොඳ නිෂ්පාදනයක් කෙසේ ඇතිවන්නේ දැයි කෙසේ ඇතිවන්නේ දැයි විමර්ශනය කිරීම සඳහා සාර්වාර්ථික විද්‍යාව වැදගත් වී right ඔන්න දැන් අපි කියුවා සාර්වාර්ථික විද්‍යාව තීරණ ගැනීමේ ක්‍රියාවලියට කල්පනා කරුවිට වැදගත් වෙන ආකාරය හරි ඊළඟට යනවා ඊළඟ කාරණයට ඔන්න එතනෙත් විභාගයට අහලා තියෙනවා මම දුන්න ප්‍රශ්නවල රටාව දිහා බැලුවොත් එහෙම ඔව් මේක අපි දැක්කේ නැහැ තවත් එකක් අහලා තියෙනවා ඔන්න ඔක ඔතෙන්ද අදාළ ඔය මේ ප්‍රශ්නේ ලියා ගන්න ඔතෙන්ද 2014 ඔන්න මේ ප්‍රශ්නේ
ආර්ථිකයක ඒ ප්‍රශ්නේ තොට ඕකට සම්බන්ධයි ඈ මේ ටික ලියාගත්තා නම් හරි ලකුණු 12ක් දීලා තියෙනවා තව කරුණක් තේ ලියන්න වෙයි ආර්ථිකයක ක්‍රියාකාරීත්වය ගැන ආර්ථිකයක ක්‍රියාකාරීත්වය ගැන යමක් වුවා දැක්වීම යමක් නිශ්චිතව දැක්වීම සඳහා කියන්නේ යමක් වූවා දැක්වීම සාර්වාර්ථික විද්‍යාව ප්‍රයෝජනවත් වීමට එක හේතුවක් වේ උදාහරණ භාවිතා කරමින් උදාහරණ භාවිතා කරමින් කලමනාකරුවෙකුට ආර්ථික තත්ත්වය ක්‍රියාකාරීත්වය පිළිබඳ දැනුම පලදායි ව්‍යාපාර තීරණ ගැනීම උපයෝගී වන ආකාරය විස්තර කරන්න හරි ඔන්න එතකොට ළමයි අපි ඔන්න වගේ වටත් මෙතනදී පොඩ්ඩක් බලනවා සාර්වාර්ථික විද්‍යාව එතකොට තීරණ ගැනීමට වැදගත් වෙන ආකාරය හරි ඊළඟට අපි යන අනිත් කාරණය ඔව් ඊළඟ කාරණය කෝපි මෙහෙම සාර්වාර්ථික විද්‍යාවේ නැත්නම් සාර්වාර්ථිකයක ප්‍රධාන අරමුණු නැත්නම් සාර්වාර්ථික විද්‍යාවේ ප්‍රධාන අරමුණු ළමයි කියපු ටික පැහැදිලිද ඔව් කියන්න ඊපදෙනෙක් ඉන්නවනේ කතා කරන්න අවබෝධ කරගන්න ඕගොල්ලෝ මම දැන් කියන ප්‍රශ්න වලට මොන හරි දෙයක් උත්තර දෙන්න මට WhatsApp කරත් කමන්නේ නැහැ අනිත් කැම්පස් වල ළමයි එහෙම එවනවා එහෙම ලියන නම්බර් එක දාන්නවනේ 075 075 09 07 පොඩයි නෑ එක බිඳුවයි 75 බිඳුවයි 9යි 65යි 227 නෝකට පුරවන්නම පේපර්ස් කරා මේවා ලියලා දැම්මත් කමන්නේ Tamanට ගැටුවක් තියෙනවනම් නැවුවත් කමන්නේ හරි එහෙම තියාගන්න ඔය යන්නේ තැන එක හරි ඊළඟට ලියාගන්න සාර්වාත්‍රික විද්‍යාවේ ප්‍රධාන අරමුණු එහෙම නැත්නම් විචින් රැකට් දාගන්න ආර්ථිකයක ප්‍රධාන අරමුණු ඒත් හරි ආර්ථිකයක ප්‍රධාන අරමුණු ඔන්න ඒකත් වැදගත් වෙනවා ආර්ථිකයක ප්‍රධාන අරමුණු දැන් සාර්වාර්ථික විද්‍යාවේ ප්‍රධාන අරමුණු මේකෙන් මෙන්න මේ කාරණේ තමයි එතෙන්ට වැදගත් වෙන්නේ විභාගෙට ඔය විස්තරාත්මක ප්‍රවේශයේ ඔයගලන්ට තියෙන්නේ එක ගණිතමය ප්‍රශ්නයයි ජාතික ආදායම මේ සැරේ අලුත් මොඩියුල් එකට දාලා තියෙනවා ISLM වල ඉස්සර තිබුණේ ලියන්න මේ සැරේ තිබුණා පොඩි ගාණක් IS
සිතයක් ව්‍යුත්පන්න කරලා එල්එම් සිතයක් ව්‍යුත්පන්න කිරීම. ඒ කියන කාරණා දෙක. ගණිතයට කැමති අයට පුළුවන් කොට යන්න ඉක්මනට. අනිත් ඔක්කොම ලියන්නේ. අපි ස්ටාර්ට් කරේ එතනින් ඒක. නැත්තම් ජාතික ආදායම් පටන් ගන්නත් අනිත්ව කරෙන්නේ නැහැ. හරි. ඉතලා බලමු සාර්වාර්ථික එක ප්‍රධාන අරමුණු. එහෙම ලියා ගන්න එකටත් මම කැටියෙන් දෙන්නේ ඈ මේවා. ඔපේවා වැල් වටාරා. මෙහෙම ලියා ගන්න. ඕනෑම ආර්ථිකයක අරමුණු සලකා බලන විට ඕනෑම ආර්ථිකයක අරමුණු සලකා බලන විට ඒවා සාර්වාර්ථික අරමුණු වශයෙන් heading B. මේ අනුව ආර්ථිකයක ප්‍රධාන සාර්වාර්ථික අරමුණු කීපයක් දක්නට ලැබේ. ළමයි ඒ සාර්වාර්ථිකයක අරමුණු තියෙනවා. නැත්තම් මැක්‍රෝ ඉකොනොමික් ඔබ්ජෙක්ටිව්ස් මේවට කියන්නේ. ස්ට්‍රා මාක් එකක් දාලා මෙහෙමත් ලියාගන්න. විභාග නිර්වචනයක් මෙහෙමත් ගන්න පුළුවන්. සාර්වාර්ථිකයක අරමුණු කියන එකට. ආර්ථික ක්‍රමයක එකක් ලියාගන්න වාක්‍ය වාක්‍ය තියෙන්නේ. එතින් ආර්ථික ක්‍රමයක समस्त क्रियाकारित्व तुलिन समस्त क्रियाकारित्व तुलिन इटुकर गणिमट बलापरत्वन अरमुन बलापरत्वन अरमुन හැගින් වෙන්නේ සාර්වාර්ථික අරමුණු වශයෙන් මෙම අරමුණු පහත දැක්වේ. සාර්වාර්ථික අරමුණු එක පූර්ණ සේවා නියුක්තිය. එහෙනම් ළමයි පූර්ණ සේවා නියුක්තිය. මම වාක්‍ය දෙන්නම් ඕවා නිකන් අදහස්. පළවෙනි එක තමයි ළමයි පූර්ණ සේවා නියුක්තිය. සාර්වාර්ථික එක අරමුණු අතර ඉතාම වැදගත් එකක් තමයි පූර්ණ සේවා නියුක්තිය. කියන්නේ සම්පත් පරිම වශයෙන් අරගෙන නිෂ්පාදන ක්‍රියාවලිය යෙදෙනකොට සේවා නියුක්තිය ඇති වෙනවා. මේකයි පූර්ණ සේවා නියුක්තිය. හරි ලියා ගන්න ඒකට නිර්වචනය. ආර්ථිකයක් සතු සියලුම සම්පත් නිෂ්පාදනය සඳහා යොදා ගැනීම පූර්ණ සේවා නියුක්තිය යනුවෙන් අදහස් වේ. හරි
පළවෙනි අරමුණ ඔන්න පූර්ණ සේවා නියුක්තිය ඇති කර ගැනීම. දෙවැනි අරමුණ ආර්ථික වෘද්ධිය economic growth එක ආර්ථික වෘද්ධිය වේගවත් කිරීම. ආර්ථික වෘද්ධිය වේගවත් කිරීම. ළමයි ඔයගොල්ලෝ දන්නවා economic growth එක කරන්නේ growth එක අපිට මේ macro economic වල වැදගත් වෙනවා. ආර්ථික වෘද්ධිය economic growth කියලා කියනවා. ආර්ථික වෘද්ධිය අපි ආර්ථික වෘද්ධිය අපි මොකෙන්ද මනින්නේ ළමයි පාඩර කියන්න පුළුවන් ආර්ථික වෘද්ධිය මේ අවුරුද්දේ ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ ආර්ථික වෘද්ධියක් තියෙනවා කියලා මොකෙන්ද අපි ඔප්පු කරගන්නේ ඔව් කාට හරි විනාඩියක් තියෙනවා කියන්න පුළුවන් ඔව් ළමයි අපි එක දන්නවා නිෂ්පාදන හැකියාව මායිම් මාක්කේ Microeconomic කරලා ඇති. ඒක මේකට අදාළ නැහැ මම මේ මතක් වෙච්ච දේ වශයෙන් කියන්නේ. හරි ආර්ථික වෘද්ධිය. ඒකත් වාක්‍ය දෙකක් ලියා ගන්න. ඉහළ සේවා නියුක්තිය. ඉහළ සේවා නියුක්තිය. ඇති කර ගැනීම ආර්ථික වෘද්ධිය වේගවත් කිරීමක් වශයෙන් කැඩි කැඩි ඇහෙන්නේද ආර්ථික වෘද්ධිය වේගවත් කිරීම වශයෙන් දැන් ඇහෙනවද ඔව් හරිනේ ආර්ථික වෘද්ධිය වේගවත් කිරීමක් වශයෙන් හරිනේ ඊළඟ ආර්ථිකය ආරමුණු සාර්වාර්ථික තුන්වෙනි ආරමුණු මිල ස්ථායිතාවේ ප්‍රයිස් ස්ටැබිලිටි ලකිනු මිල ස්ථායිතාව මොකද මිල ස්ථායිතාවේ කියන්නේ ඒ කියන්නේ ළමයි මිල මට්ටම ඉහළ යාම උද්දමනය ඕනෑම මිල මට්ටම පහළම
අවදමනි එතකොට ආර්ථික මිල ස්ථායිතා කියලා කියන්නේ මිල මට්ටම ඉහළ හෝ පහළ යාමෙන් තොරව පවාගෙන යමේ කාර්යයට අපි කියනවා අපේ මිල ස්ථායිතාවේ තියාගන්න එකත් උද්දමනයකින් හෝ එක පැහැදිලි කරන වාක්‍යයක් ඔක්කොම නැහැ වැඩි විස්තර නැහැ උද්දමනයකින් හෝ අවදමනයකින් තොරව ආර්ථිකය පවත්වාගෙන යාම ආර්ථිකය පවත්වාගෙන යාම මිල ස්ථායිතාවයේ වශයෙන් මිල ස්ථායිතාවයේ වශයෙන් හැඳින්වේ මිල ස්ථායිතාවයක් තුලින් එකට මේ වාක්‍යය ඇඩ් කරගන්න මිල ස්ථායිතාවයක් තුලින් අනිවාර්යෙන්ම රටක ආර්ථිකය නිශ්චිත අරමුණක් කරා ළඟාවීම හැකියාව ලැබේ ආනයන සහ අපනයන සාරාංශ කර දක්වන ලේඛනයේ ගෙවුම් ශේෂය. උගාක් වැඩි විස්තර ඕනේ නැහැ. ඔය නිකන් බැලුවට අරන් වැඩන්නේ නැහැ. ඔය වගේ වාක්‍ය දැනගත්තාම පිළිසහස් කර ගන්න ලේසි. හරි ඒක වාක්‍යෙන් ලියා ගන්නකෝ. ගෙවුම් ශේෂය යනු වර්ෂයක් වැනි කාල පරිච්ඡේදයක් තුළ අපනයන ආදායම් සහ ආයන ව්‍යම් සාරාංශ කර දක්වන්නා වූ ලේඛනයක් වේ. ගෙවුම් ශේෂය ශක්තිමත්ව එකට ඒ වාක්‍යයත් එකතු කරන්න. ගෙවුම් ශේෂය ශක්තිමත්ව පවත්වාගෙන යාම මේදී තා වැදගත් වී ඊළඟ එක
ඊළඟ අරමුණ සාධාරණත්වයක් ඇති කිරීම සාධාරණත්වය කියලා කියන්නේ කාර්පාර අරමුණ ඒකට වාක්‍යන වැඩි දෙන්නේ ජනතාවගේ මූලික අවශ්‍යතා ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු කෙරෙන ආකාරයට ඉටු කෙරෙන ආකාරයට රටේ නිෂ්පාදනය රටේ නිෂ්පාදනය බෙදීමට සැසවීම බෙදියාමට සැලැස්වීම සාධාරණත්වයේ යනුවෙන් සාධාරණත්වයේ යනුවෙන් සාධාරණත්වයේ යනුවෙන් අදස් වේ ඊළඟ එක තිරසාර සංවර්ධනයක් ඇති කිරීම Sustainable development. Ekat sarvarthi karamuna. Sadharnatte. Passe tirasara samvardhanaya. Kataka UN ekenut kiyala kiyana tirasara samvardhanayak athi karaganna kiyana. Exat jatinge samvidhane United Nations Development Program exat jatinge සංවර්ධන වැඩසටහන් වලින් ප්‍රකාශ කරලා තියෙන මේ තිරසාර සස්ටේනබල් ඩෙවලොප්මන්ට් එක. ඒකත් ලියාගන්න වාක්‍යයේ ඒක අදහස. පරිසරයේ ගුණාත්මක භාවය. පරිසරයේ ගුණාත්මක භාවය. ආරක්ෂාවන අන්දමින් නිෂ්පාදනය ඉහළ නංවා ගැනීම එමගින් ජීවන ප්‍රතිලාභ සියලු ජන කොටස් අතරේ සියලු ජන කොටස් අතරේ සාධාරණව ගැහැරීම තිරසාර සංවර්ධනය යනුවෙන් සංවර්ධනය යනුවෙන් අදහස් කෙරේ. ඔන්න එතකොට සාර්වාර්ථික අරමුණ කිව්වා අපි. සාරාරමුණ. හරි. ඊළඟට යනවා අපි සාර්වාර්ථික ප්‍රතිපත්ති වලට ළමයි ඊළඟ එක තමයි සාර්වාර්ථික ප්‍රතිපත්ති මැක්‍රෝ ඉකොනොමික් පොලිසිස් කියලා කියනවා මැක්‍රෝ ඉකොනොමික් පොලිසිස් සාර්වාර්ථික ප්‍රතිපත්ති ඔමය කියන එක මේ කණ්ඩායමට පැහැදිලි වුණාද ළමයි පැහැදිලිද හරි සාර්වාර්ථික ප්‍රතිපත්ති ඔන්න ඒකත් භාගට අහලා තියෙනවා මේ වෙත් ආවරණය වෙන විදිහට තමයි එක පැනක් හදන්නේ ඒක මම කිය ඔයගොල්ලෝ ඉගෙනවල් වල අනිවාර්ය තියෙන වෙලාවකදී විනාඩි 10 15ක මොනවා හරි අතින් ලියලා මට දැම්මට කමන්නේ WhatsApp වල එතකොට මට බැලුවේ ඊළඟ දවසේ මට ඒක සාකච්ඡා කරන්න පුළුවන් නේ හරි සාර්වාර්ථික ප්‍රතිපත්ති මෙහෙම ලියා ගන්න ආර්ථිකයේ අරමුණු කාරණා
Sadaha Yojita Pratipati. Yojita Pratipati. Siapa wiki yang pernah dikaitkan dia? Hari kegiatan artike ke aramu dengan henna ada. Oh, dengan henna. Hari artike ke aramu. Tukaranim sandaha. Tukaranim sandaha. Artike tula. Kriyama vana. Kriyama ka vana. Pratipati, pratipati, sarvartha pratipati vache, sarvarthika pratipati vache, hand in me. Mehi, mesandaha yodaganna sankalpayak vashe, mesandaha yodaganna sankalpayak vashe. Sarvarthika kalamanakarane, onne kalan sipteka. Macroeconomic management, sarvarthika kalamanakarane. Ikan ini nggak kagak. Ita wajah tapi sarvarthika pratipati kalamanan lah. Mereka manage kerjaan orang yang ini kan ada has. Yang malam tuh mereka ada has karena nekat dengin. Hari, kita maaf terdalia, kan? Kita maaf terdala, jangan berbicara itu, kan? Makanya, ada mana kata dalam percek tu? Biar, ha? Indah, ha hari hari pasti ada. Mandar mana? Hari mana kita ni panggil dia? Dah hari pas hari dah mana? Hari, makal, ni ada dia ni exam. Oh, amazing surat ni ni dia ni. Mesin tu ada ni, mana ejen kawal tu? Itu, kianu dini? Pahal lewe. Nah, ini ada medan lah. Hari, ada rehat, dua kali. Hari, right, siapa? Hari. Itu kotah, me. Ikan ini kena macroeconomic management kira. Hari, kalau me sarwati management, ogolang ni, kerana pariyat tekanan. Management side dekat ni tim, malam meeting je lah dekat tim. Hari, kita mak terdah dia kan, na? Nishpadane. Sewa niyuktiya. Nishpadane ya, sewa niyuktiya. Mila matama
ගෙවුම් ශේෂය ගෙවුම් ශේෂය ය සාර්වාර්ථික විචලයන් ය සාර්වාර්ථික විචල භාවිත කරමි සාර්වාර්ථික ප්‍රශ්න සඳහනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග ගනු ලබන ක්‍රියාමාර්ග හැඳින්වෙන්නේ හැඳින් වෙන්නේ සාර්ථක කළමනාකරණය මැක්‍රෝ ඉකොනොමික් මැනේජ්මන්ට් සාර්වාර්ථික කළමනාකරණය ඒ සඳහා ගන්නා ක්‍රියාමාර්ග ඒ සඳහා ගන්නා ක්‍රියාමාර්ග සාර්වාර්ථික ප්‍රතිපත්ති වශයෙන් හැඳින්වේ දැන් කැටියම කිව්වොත් ළමයි සාර්වාර්ථිකයේ කළමනාකරණය කර ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග හඳුන්වන්නේ අපි සාර්වාර්ථික ප්‍රතිපත්ති කියන. හරිද? මේක තමයි වාක්‍ය. ඕන්න ස්ටාම් වාක්‍යයක් දාලා සරලව ලියන්න. සාර්වාර්ථික කළමනාකරණය. සාර්වාර්ථිකය කළමනාකරණය. කරගැනීම සඳහා. කරගැනීම සඳහා. කරගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග ගනු ලබන ක්‍රියාමාර්ග හැඳින්වෙන්නේ හැඳින්වෙන්නේ සාර්වාර්ථික ප්‍රතිපත්ති වශයෙන් කාය කළ ධ්‍යාන මතකේ තියාගන්න හැම වෙලාවෙම සාර්වාර්ථික කළමනාකරණය කළමනාකරණයේ අයිති වෙන්නේ මැනේ ඔයගලගේ උපාධිය කළමනාකරණය ඔයගොල්ලෝ මැනේජ්මන්ට් තියරි ඇන්ඩ් ප්‍රැක්ටිස් වලදී කළමනාකරණය කරලා තියෙනවා දැන් අපි ඒක කොහොමද ප්‍රයෝගික කරගන්නේ මේ මැක්‍රෝ ඉකොනොමික් පොලිසිස් සඳහා හරි එතකොට මේ වගේ පොලිසි තියෙනවා ලියාගන්න මේදී ප්‍රතිපත්ති කීපයක් දක්නට ලැබේ. අන්න මේ ප්‍රතිපත්ති ටික විශ්ලේෂණය කර ගන්න ඕන. මොකද දැන් අහලා තියෙන ප්‍රශ්න තුනක් දුන්නානේ මම විද්‍යාල කේන්ද්‍රෙට ප්‍රශ්න. ඒ ප්‍රශ්නවලට උත්තර ලියනකොට මේවා දැනගෙන ඉන්න ඕන. පළවෙනි ප්‍රතිපත්තිය. ඥාන ප්‍රතිපත්ති ටික ඉස්සෙල්ලම ඒක මුල්‍ය ප්‍රතිපත්තිය. දෙක පළවෙනි පොතේ පණික මූල්‍ය ප්‍රතිපත්තිය මොනිටරි පොලිසි මොනිටරි පොලිසි මූල්‍ය ප්‍රතිපත්ති දෙක රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ආ දැන් එහෙනම් නැයි එහෙනම්ද එහෙනම්ද දැන් ඔය කිව්වේ ඉඳහොට ඇහෙනවද දැන්? ඔව් සර් හරි. දෙක රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය මේකට කියනවා ෆිස්කල් පොලිසි. ෆිස්කල් ප්‍රතිපත්තිය විදිහට දාගන්න ෆිස්කල් පොලිසි. දැන් ෆිස්කල් ප්‍රතිපත්තිය. තුන සේව ප්‍රවර්ධන ප්‍රතිපත්තිය.
සැපයුම් ප්‍රවර්ධන ප්‍රතිපත්ති. ඊළඟ එක ආදායම් ප්‍රතිපත්ති. ඊළඟ එක විදේශ වෙළඳ ප්‍රතිපත්ති. ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් පොලිසි. මේදී ඉතා වැදගත්ති. බලමු මෙන්න මේ ප්‍රතිපත්ති දෙක. විභාගෙට අහලා තිබුණ ප්‍රශ්න දිහා බලනකොට ඕයන් ඕවා මුල්ගෙන අහලා තියෙන ළමයි ප්‍රශ්න. බලන්න මම කිව්වා ඒ ඔකීප ප්‍රශ්න අහන ඔන්න බලන්න 2012 ඔක මුල් කරගෙන අහලා සාර්වත්‍රිකයට බලපෑම් කිරීමට රජුව රජයේ සතු ඇති ආම්පන්න අතර විස්තර ප්‍රතිපත්ති මූල්‍ය ප්‍රතිපත්ති සහ හරිද සැපයුම් ප්‍රවර්ධන සැපයුම් ආචාර සම්බන්ධ ප්‍රතිපත්ති වේ ඔන්න ලංකා උදාහරණයට ගෙන සාකච්ඡා කරනවා බේස්බෝලෙදී ඔක කියන්න බෑ සාර්වත්‍රික කළමනාකරණය සඳහා භාවිතා කරන මේ ශිල්ප ක්‍රම මේවට කියනවා අපි උපාය මාර්ග ස්ටඩි මොනවද කියලා ඒක තමයි පළවෙනි මූල්‍ය ප්‍රතිපත්ති බලමු මූල්‍ය ප්‍රතිපත්ති ලියා ගන්න කේක වාක්‍ය තුනයි දෙකේ කටපාඩම් කරන්න දෙයක් නැහැ මූල්‍ය ප්‍රතිපත්ති මුදලේ ඉල ළමයි මුදලේ ඉල කියන්නේ මොකද්ද පොලිය ඉතින් නැරත් ගන්න පොලිය මුදලේ ඉල සහ සුලභතාවය කෙරෙහි බපෑම් ඇති කිරීම මූල්‍ය ප්‍රතිපත්තිය වශයෙන් මූල්‍ය ප්‍රතිපත්තිය වශයෙන් හැඳින්වේ මුදල් සැපයුමට සහ පොලි අනුපාතිකයට සහ පොණි අනුපාතිකයට බලපෑම් කිරීම මුදල් ප්‍රතිපත්ති සර් ඒ ටික අපහු කියන්න ඇගුන්නේ සර් මුල් ප්‍රතිපත්තිය ඔව් කියන්න ආයතන මං කියන්න මොකද ඇහුන්නේ නැත්තේ සර් පොලි අනුපාතිකයේද බලපෑම් කිරීම කියන දේ නේද ඇහුන්නේ ඒක නේ හරි ආය බංකේ මුල ඉඳලා ඉල ළමයි ඒකට කියන්නේ පොලිය කියලා. ඒක මතක තියාගන්නකො. මුදේ මෙල සහ සුලභතාවය කෙරෙහි සබතාවය කෙරෙහි
සුලබතාවය කෙරෙහි. කිරීම බලපෑම් කිරීම මූල්‍ය ප්‍රතිපත්ති වලින් මූල්‍ය ප්‍රතිපත්ති වශයෙන් හැරින් වී මුදල් සේ උනක් පොලි අනුපාතිකයටත් බලපෑම් කිරීම මූල්‍ය ප්‍රතිපත්තියේදී මූල්‍ය ප්‍රතිපත්තියේදී සිදුවේ. මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන උපකරණය and main instruments ප්‍රධාන උපකරණ වන්නේ මුදල් සැපයුමත් පොලි අනුපාතිකයත්ල මෙසේ මුදල් සැපයුම් සහ දැන් ලංකාවේ වෙන්න තියෙන ප්‍රැක්ටිකල් සයිඩ් එක යන්නේ දැන් මෙසේ මුදල් සැපයුම සහ පොලි අනුපාතිකය වෙනස් කිරීමෙන් නිෂ්පාදනය මා පරිභෝජනය ආයෝජන අනේස ආය පොඩ්ඩක් කියනද කැඩි කැඩි යහුනේ නැන්ද කියන්න ඕන කියන්න බං ඔයාට ඇහුන්නේ නැතිද නිෂ්පාදන පරිභෝජනයෙන් පස්සේ ඇහුන්නේ නැද නිෂ්පාදන පරිභෝජනය හරි නිෂ්පාදනය පරිභෝජනය කමතුම් ඉතුම් ආයෝජනය යනාදී විචල්‍යන්ට බලපෑම් කළ හැකිය අන්න පළවෙනි එක තමයි මූල්‍ය ප්‍රතිපත්තිය දෙවෙනි එක පිසල් ප්‍රතිපත්තිය නැත්නම් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ඒ ප්‍රතිපත්තිවල අපිට
සාර්වතික කළමනාකරණයේදී ළමයි අනුගමනය කරන ඊළඟ ප්‍රතිපත්තිය තමයි රාජමූලපති. ඒක යන්න රජේ ආදායම. රජේ ආදායම. රජේ ආදායම. රාජ්‍ය වියදම. සහ රාජ්‍ය වියදම. වෙනස් වීම පියවර ගැනීම පිස්කල් ප්‍රතිපත්ති නැත්නම් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති පිකල් ප්‍රතිපත්තිය වශයෙන් හැඳින්වේ. හරි, ඒක තමයි සැපෙන් ප්‍රදන ප්‍රතිපත්ති. අර විභාග අහලා තියෙන්නේ මේවෙන්. ඒකේ ප්‍රශ්න දෙකමයි මේ සැරේ. හරි, එකක් ගියාන සැපෙන් ප්‍රවර්ධ ප්‍රතිපත්ති. නිෂ්පාදනය රාජ්‍ය වේගවත් වෙනස් වීම පියවරේ ෆිස්කල් ප්‍රතිපත්තිය වශයෙන් හැදින්වේ. හරිද? ඔන්න මං කියන ෆිස්කල් ප්‍රතිපත්තිය පොඩ්ඩක් වෙනසක් කරගන්න තියෙනවා. අපෝ කියන ෆිස්කල් ප්‍රතිපත්තිය රාජ්‍ය ආදායමත් රාජ්‍ය වියදමත් රාජ්‍ය වියදමත් වෙනස් කිරීමට පියවර ගැනීම ෆිස්කල් ප්‍රතිපත්තිය වශයෙන් හැඳින්වේ. රජයේ වියදම්ද රජයේ නයද ෆිස්කල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන උපකරණ වේ. මෙතිපත්ති ප්‍රත
රාජ්‍ය අයවැයට ප්‍රතිපත්ති රාජ්‍ය අයවැයට මේ ප්‍රතිපත්ති රාජ්‍ය අයවැයට බලපෑම් කිරීමට හැකියාව ලැබි මෙසේ පිස්කල් ප්‍රතිපත්තිය මෙසේ පිස්කල් ප්‍රතිපත්තිය තුලින් පිස්කල් ප්‍රතිපත්තිය තුලින් සමාජයට සාර්වාර්ථිකයට බලපෑම් කිරීමට හැකියාව ලැබි. ඔන්න පිස්කල් ප්‍රතිපත්තිය. ඊළඟ එක තමයි සැපම් ප්‍රවර්ධ ප්‍රතිපත්තිය. ඊළඟ එක. ඈනවද? ඈනවද ළමයි? ප්‍රවර්ධන ප්‍රතිපත්ති ඒක නිර්වචනය කියන සරල නිර්වචනය නිෂ්පාදනය ඉරිගන්වීම සඳහා පසුම් සැපයි නිෂ්පාදනය සඳහා පහසුකම් සැපයිම සැපයුම් ප්‍රවර්ධන සැපයුම් ප්‍රවර්ධන ප්‍රතිපත්ති වශයෙන් ප්‍රතිපත්තිය වශයෙන් හැඳින්වේ ඊළඟට ආදායම් ප්‍රතිපත්ති ආදායම් ප්‍රතිපත්ති වැටුප් අනුපාත සහ පොඩ්ඩක් හදාගන්න වැටුප් අනුපාත සහ බාණ්ඩ මිල ඉහළයාමේ වේගය අඩු කිරීම සහ යලයාමේ වේගය අඩු කිරීම සඳහා නීති රීති මඟ පෙළඹීමක් ඇතන්නේ නම් සර් අය පොඩ්ඩක් කියනවද හුන්නේ පාකේ කියනවා ඉහළ යාමේ වේගය අඩු කිරීම සඳහා කියන ටික ඇහුණු සර්. ඉහළ යාමේ වේගය අඩු කිරීම සඳහා
අඩුකිරීම සඳහා නී මගින්ද පෙළඹවීමක් ඇකිරීමට ගනු ලබන පියවර හැඳින්වෙන්නේ සැපයුම් ප්‍රවදන ප්‍රතිපත්ති වශයෙනි. ඒක ආදායම් ප්‍රතිපත්තිර නේද කිව්වේ? සෝරි ආදායමට වැරදුනා ඉතින්. රිපීට් දුනා. ආයි කියන්නම් ආදායම් ප්‍රතිපත්ති ඉන්කම් පොලිසි වැටු අනුපාත සහ බණ්ඩ මිල ඉහළ යාමේ වේගය අඩු වීම සඳහා නීති මගින් පෙළඹවීමක් සිදු කරන්නේ නම් ඒ ආදායම් ප්‍රතිපත්තියයි. එසේ ආදායම් ප්‍රතිපත්ති තුළින් වැකිරීමට සහ වැටු පරිකිරීමට සහ භාණ්ඩ මිල ඉහළ ගැනීමට රජය කටයුතු නොකිරීම ඉතා වැදගත් වේ. රජය කටයුතු නොකිරීම ඉතා වැදගත් වේ. ඊළඟ ප්‍රතිපත්තිය විදේශ වෙළඳ ප්‍රතිපත්ති තුළින් අතරම ඒක ප්‍රතිපත්තියේ තීර ආනයන අපනයන සඳහා විවිධ ප්‍රතිපත්තීන් අනුගමනය කරන විදේශ වෙළඳාම කියන්නේ ආනයන සහ අපනයන ක්‍රියාවලිය සිදු වෙනවා නම් ඒකට විදේශ වෙළඳ ප්‍රතිපත්තිය කියන්නේ. ලියා ගන්න. නිදහස් අන්තර්ජාතික වෙළඳාමට බලපෑම් කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම විදේශ වෙළඳ ප්‍රතිපත්තිය වශයෙන් හැඳින්වේ. මෙසේ විදේශ වෙළඳ ප්‍රතිපත්තිය ආර්ථිකය අපේක්ෂිත
Apekshita matamak kara. Apekshita matamak kara. Laga kar ganimata. Hekiyawa labi. Unnata api me ada kotasa avasan kala onna. Dan ogalanta prashnayakata mona uttarayak avashya enna. Apita bandinawa owan ogalanta kiyala ekak puluwa mata whatsapp karanna. Ow ona dahana thiyen lamai. Oh, kian puluan. Oh, nak kena awak setahu ni. Eh, pohon ni kita makan. Oh, mesti main kotor sebenarnya. Nak kian pergi sebenarnya. Kali ni ada buka. Bye. Adili the Kiepika Sarvartika Vidyaoki and Mokata, Sukshamartika Vidyaoki and Mokata, Sarsaha Sukshamartika Mokata Tina Venesa, Sarvartika Vidya, Dene Karane, Yapi, Yogama, Tiran Gani, Priyavali, Yanakota, Kalamana Karu, Sarvartika Vidya, Vedagat Pinne. Kena karena tikka api ada ni sesiapa angkala. Jadi api ilaga serai muna ni kotta api balam ogalang pertanyaan tikka pertanyaan itu pebag ekpa discussion terlalu matu kau tena. Jadi kau ada yang pilih bantu pertanyaan ilaga sesiapa tu lah. Jadi api ada meter angkara. Hari. Hari. Enang mama subuh rata yang kena. Hari. Okay. Thank you, sir. Hi. 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 Hi.